දැයි මෑණිවරුන්ගෙන් අපි අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙවනි දවසට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ මතක් කරපු විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් ශෂිවාරයේ ආරම්භ කරමු ඒ අතර වාරෙදි කාට හරි හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න තියෙනවා නම් මාතෘකා ඉදිරිපත් කරන්න තියෙනවා නම් සාකච්ඡාට කරුණු ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි මයික් එකක් තියලා තිනවා අවශ්‍ය කෙනෙක් අත උස්සලා ඒකට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන ආරාධනාව සිහිපත් කරනවා ඊට කලින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කිරීම සඳහා රජි මහත්තයන් ඉල්ලා සිටිමු ප්‍රශ්න එක එක සභාවට ඉදිරිපත් කරන්න කියලා ලිඛිත ප්‍රශ්න ස්තනා පෙරම්දරණි තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මේමා සහභාගී වන දෙවන භාවනා වැඩසටහන් වාරයයි මීට පෙර පතපත ඇසුරෙන් හා ගුවන් විදුලියේ ඇසුරෙන් භාවනාව අත්හදා බලා ඇතෙමි එහෙත් සිත එක් අරමුණකට ගැනීම ඉතා දුෂ්කර විය ඒ තුබාංශයේ උපදෙස් අනුව මම මෙතන ලෙස සිතන ශරීරයේ සිතා ශරීරයේ දෙස නිසලව බලා ඉදිමි. පපු පෙදෙස උස් පහත් වනු දැනේ. සිත මෝහන ප්‍රදේශයට ගෙන ගියමි. ආශ්වාස වාතය ඇතුළීමත් ප්‍රශ්වාස වාතය පිටවීමත් දැනේ. ඒ දෙස බලා සිටිමි. ආශ්වාසය නාස්කෝරේ අග සිසිල්ල වදනු දැනේ. එම වදනු ස්ථානය උගුරට ඉහලින් වේලි බවක් දැනේ. ප්‍රශ්වාසයේ නාස්තිදුරු මුල උණුසුම වදනු දැනේ. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස පහක් හයක් පමණ දැනි නැවත නොදැනි නැවත දැනි නැවත දීර්ඝ ආශ්වාසයක් දැනි පසු ඉතා හොඳින් පිම්බෙන්නු දැනි දීර්ඝ ප්‍රශ්වාසයකි පපුව ඉතා හොඳින් හැකිලුණු දැනි නැවත සාමාන්‍ය ලෙස ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලා ඉදිමි වරණති විතක විවිධ සිතුවිලි ගලා එයි ඒවා ද්වේෂ සිතුවිලි ලෙසත් රාග සිතුවිලි ලෙසත් හඳුනා බැහැර කරමි මෙසේ සිටින විට ආශ්වාසය නොදැනියයි වරන් ඇතුලේ කෙටි ස්වභාවයක් ගනී වදින ස්ථානයේ නොදැනියයි හිස පුරා සියුම් නහර දිගහැරුණුසේ දැනේ ඒ විටක හිස පුරා සහ මුවේ සියුම් ආලෝකයක් වැනිය සියුම් සතුටක් දැනියයි ඒ සිතට නොව ශරීරයේ ඉහෙන් ඉහළ කොටසටම දැනුන් සතුටක්සේ දැනේ සිතුවිලි රහිතව බොහෝ වේලා ගෙවී ඇත නැවත ආශ්වාස ප්‍රශ්වාසය තුළට සිතයයි ඒ දෙස බලා සිටිමි සියුම් ආශ්වාසයකි සියුම් ප්‍රශ්වාසයකි නැවත සාමාන්‍ය ලෙස ආශ්වාසය වායුව දැනේ හිස්ව ගෙවුණු කාලය තුළ කිසිදු ශබ්දයක් නොඇසුනි ඉන්න ස්ථානය ගැන හෝ හැඟීමක් නැත ශරීරයේ තිබුණු බවටද හැඟීමක් නැත ඇස්සර බලන විට විනාඩි 50ක් පමණ ගිය විය ඇත ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පළමු පුණුවෙන් පසු නිවසේදීද භාවනා කරමි. එවිටද මෙවැනි අවස්ථා ඇති වේ. සෑම විටම පැයක් හෝ විනාඩි 45ක් පමණ සක්මන් කර පරයන්කයට ගිය පසු මෙසේ සිදුවිය. කමඨහන් උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. දීර්ඝායු ලැබේවා. මේ භවයේම නිවන් සාක්ෂාත් වේවා. මේකේ මුල් වාක්‍ය කීපෙදී ආදුනිකෙක් කලකොල වෙලා ඉන්න කෙනෙක් උපදේශ නාහපු කෙනෙකුට පාරට යන හැටි කරගන්න හැටි පිළිබඳව පොඩි ඉතිහාස කතාවක් තියෙන්නේ ඒක හොඳයි සභාවක අපි පොදු කමටහන් සුද්ධ කිරීමක් නිසා ඊට පස්සේ උත්සාහයක් කරලා තිනවා මේ ආස්වාද ප්‍රසවාසය හඳුනා ගැනීමට ඒක නිකන් අර මොට්ට වීයකින් කපනවා වගේ මේ වැඩේ වෙලා තියෙනවා කැපුම තියෙනවා හමස් වෙලා තියෙනවා මොකද හේතුව අරමුණ මෙනෙහි කරලා නැති නිසා ආස්වාස වෙනාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න ප්‍රස්වාසීලාදී ප්‍රස්වාසී කියලා මෙනෙහි කරන්න එතකොට මාර ඔය වැඩේ හොඳට මුහත් කරපු පිහියකින් කැපුවා වගේ හරි ලස්සනට මෙව්වා මීට වැඩිය මේක ඉතින් කෙරුවට පස්සේ තමයි මේ අවස්ථාව එන්නේ මීට පස්සේ ඉස්සරහට බොහොම කලෙලියක් එන්න පටන් අර ගන්නවා එච්චරයි අහගෙන ඉන්නකොට දෙන්න හිතන උපදේශයේ එක පොඩි වැරද්දක් කරලා තියෙන එක ලියවිලා තියෙනවා ඒ මූලිකවම ආනාපාන හිත ගිහිල්ලා පපු ප්‍රදේශයේ ඒ පිම්බීම හැකිලිම තෙරපීම
ත්‍රිදහස් වීම දකින්නකොට හිත මූහුණ දෙසට ගෙන ගියා කියලා કૃත්‍රිම වැඩක් කරලා තිනවා. එහෙම මෙහෙවන්න යන්න එපා. පේන දේ බලනවා මිස, පේන අනුව බලනවා මිස, අතන බලනවා මෙතන බලනවා කියලා ගිය ගමන් අර මේ කලකොල වීමක් වෙනවා. ඒ නිසා පේන්නේ කොහෙද එතන බලනවා මිස මට අතන පේන්න ලැබේවා මෙතන බලන්න ලැබේවා කියලා හසුරවන්න යන්න එපා. හසුරීම නිසා වැඩි કૃත්‍රිම වෙන්න ඉඩ තියෙනවා. මේකෙන් පේන්න නෑ. මේක පෙන්ලා තියෙන්නේ වරින් වර පේන නොපෙනෙන අන්ධබන්ධ භාවයක් තිබිලා තිනවා. මෙනෙහි නොකරපු නිසා එක වෙලා තියෙනවා. ඒ නිසා මේකේ නාට ලොකු බීමක් පයින්න පුළුවන්. එනේන වෙලාවේ ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කළේ ඒකේ ලද හැකි, උකහාගත හැකි, හැකිතාක් තොරතුරු තොරතුරු කියලා කියන්නේ ඒකේ ස්වභාවික ලක්ෂණ තටහං ආකාර වශයෙන් ඔය විදිහට තියෙන ටික තව ගොඩාක් අහුලා ගන්න ගියොත් බොහොම ශීක්‍රයෙන් ඒ සතියේ අඛණ්ඩ භාවය ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. නර්සාමී වාසගෙන් ඉතා ගෞරවයෙන් පවදා දෙමින් ඉල්ලා සිටිමි. මුලින් අෂ්ටාංග සීලයේ සමාදන් වූ මොහොතේම හිස ප්‍රදේශයේ යමක ගැටෙනු දැන එය අතිනල්ලා ඉවතර දැමීමේ ටිකක් තදින්ය. බලද්දී ඒ කූඹෙක බවත් සතා මන්නේට ලංව ඇති බවත් දැක ප්‍රාණඝාත සිල්පදේ බිඳුනියයි සිටේ කුහුලක් හා පසුතැවීමක් විය. එය මන්දයි නොදනිමි. මෙවර පරියංකයට වාඩි වී කය එක්තැන් කර සිත එහි පිහිටුවීමට කෙනෙක් වෙහෙස ගත්තත් සිත විසිරියයි. පසුතැවීම තරහා මන්දෝත්සාහී අදහස් සිතට එක් වී සිත කලබල කරයි. සිත එක් අරමුණකට ගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක් දැයි දක්වන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උපාසයේද මේ භවයේදීම නිර්වාණ අවබෝධ සාක්ෂාත් වේවා. ඇත්තටම හිත වෙසිරියම සඳහා ඒක හේතුක වෙන්නේ නැහැ. ගොඩක් හේතු තියෙනවා. මොකද මේ ලිපිය ගොනු කරනකොට පේනවා Taman තුලින් වෙච්ච ඒ සිද්ධවීම එන්නත අකුසල කර්මයක් කියලා හිතාගත්ත එක තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා. ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හොඳම වැඩේ තමයි සිල් අලුත් කරගන්න ඕනේ. මේ නැවත සැරයක් සිල් අලුත් කර ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ මේකයි, අනිත් දවසෙත් ආයෙ සැරයක් ඒ වගේ සතෙක් දඟනවා වගේ දකින්නකොට මේ තරම් කලබලෙ මෙච්චර හයියෙන් මිරිකයිද? නැත්නම් අනිත් දවසට පුළුවන් වෙයිද ඒක දැකලා මේ කලබල වීමෙන් තමයි කොරස් කටේවත් අත දා ගන්න බැරි. නමුත් මේ කලබලයේට මිරිකන්නේ සතෙක් මරන අදහසින් නෙවෙයි. චේතනාවක් ඇත්තෙම නැහැ. නමුත් දැන් සතෙක් මරුවට වැඩිය දඬුවම් විඳලා තියෙනවා. මේ පශ්චාත්තාපේ හරහා ඉතින් මේක නැති කරන්න බෑ. ඒ නිසා සිල් අලුත් කරත් මේක නැති වෙන්නේ නැහැ. ඒ නිසා එකයි හිත ගන්න තියෙන්නේ මොන කරදරයක් ආවත් මොන බාධකයක් ආවත් ඒකට කලබල වුණොත් අපි අනවශ්‍ය කෙලෙස් ප්‍රමාණයක් රැස් කරනවා. ඒක බොහොම නැවතිල්ලේ මේක මොකද්ද කියලා බලලා නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරන්න පුළුවන් නම් වැරදිලා පශ්චාත්තාපේ නොට වැඩිය වැරද්ද නොකර පණින්ට පෙර සිතා බලන කතාව තමයි යෝකේ දීර්ඝකාලීන උත්තරේ. මේ වගේ කෙනෙකුට ඒ වගේ තැනකට යන්න කොච්චර කල් ගණීද කියලා කියන්න බෑ. ඒ නිසා හොඳම වෙලේ තමයි සිල් අලුත් කරගන්න, අලුත්ල අදිෂ්ඨානයක් කරගන්න. මේ දේවල් වෙත පැමිණෙනකොට ඒකට කඩා පැනලා වැඩ කරන්න ගියාම අකුසලයක් උනත් නැතත් කෙලෙ කුකුස් පහළ වෙනවා. සැක පහළ වෙනවා. ඒකට බේත් නැහැ. එතන හොඳම වැඩේ තමයි කරන්න ඉස්සෙල්ලා මොකද්ද කියලා මේක දැනගන්න පුළුවන් විදිහට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩේ කරන්න ගත්තොත් මෙච්චර ඉක්මනට යන්න විතර දුරද ගන්න ඉස්සෙල්ලා බේරෙන් ඩිඩ තියනවා. මේ නිසා මේ උපක්‍රම දෙකම කරන්න කියලා මතක් කරන්න පුළුවන්. ඒත් හිත වික්ෂිප්ත වීම නතර වෙනවා කියලා කියන්න බෑ. හිත වික්ෂිප්ත වෙන කන්න ගොඩක් තියෙනවා. නමුත් මේ දෙක අපිට කළ හැකි දෙකක්. ඒ දෙක වෙනුවෙන් මේ ශික්ෂාගරුක වෙන්න ඉක්මෙන්ද ඉදිරියට පියවර තියන්න. පෝණ ස්වාමීන් වහන්සේ ආනාපානයේ සුලංගරල්ල ඇවිත් නාසිකාග්‍රේ වැදෙන විට මට නිතරම දැනෙන්නේ සිත කයේ ඇවිත් පෙන්නාක් මෙන්ය. එසේ පෙනියම් සිත කයේ ඇවිත් හැපෙන්නාක් මෙන්ය. එසේ පෙනියම දනියම නිවැරදිද? ස්වාමීන් වහන්සේට උතුම් රහත් ඵලයෙන් තුවා ඒ බලන්න දිගට කරලා බලන්න මේක මේ වෙන්නේ රූප ධර්මයක් රූප ධර්මයක හැපීමක්ද නැත්නම් හිතයි කයයි තියෙන දෙක අතර හැපීමක්ද කියලා විනිශ්චය කරුවොත් ඇති වෙන තොරතුරු නැතුව ඇති වෙන සාක්ෂි නැතුව විනිශ්චය yaad වෙන්නේ නැහැ.
මෙහෙම එකක් මට එනවා ඒක හරිද වැරදිද කියලා බලන්න හොඳම වෙලද මේක නැවත නැවතත් වෙනකොට විමසුන්න ඕනේ බලන්න කවුරුත් කරන විනිශ්චයට වැඩිය තමන්ටම විනිශ්චය වෙන්න දෙන්න. ගර්තර ස්වාමින් වහන්සේ ලණපැදුරේ වට දෙකක් සක්මන් කරද්දී වම් පාදයේ දකුණු පාදයේ වශයෙන් මෙනෙහි කරමින් ගියමි. වෙනත් සිතුවිලි පැමිණියේ නැත. ඉන්පසු පාදයේ ඔසවනවා තබනවා යන්න සිතමින් තවත් වට දෙකක් ගියද පියවර 6ක් 7ක් පමණ සිත රැඳී සිට නැවත වෙනත් ශබ්ද කෙරෙහි සිත යොමු වේ. පියවර 10ක් 12කට පමණ පසු නැවතත් සිත මතා සිත ආපසු ගෙන තවත් පියවර කීපයක් ඒකාත්මික වී නැවත සිත විසිරේ. එහිදී මා එක දිගට සිත රඳවා ගැනීමට කළ යුත්තේ කුමක්දයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධෙම වේවා. මේ මිරතදී පිටිපස්සට ගියොත් මම මෙතන ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම හිටගෙන නෙවෙයි ඉන්නේ. මම නිදාගෙන නෙවෙයි ඉන්නේ. මම සක්මන් කරන බව දන්නවද කියන එක බලන්න සක්මන් කරන පුරාවට. වෙන මොනවත් ඕන කරන්නේ නැහැ. නැත්නම් වෙන මොනවත් ඕන කරන්නේ ඒ මේක දන්නේ නැත්තම්. මම දැන් ඉඳගෙන නෙවෙයි කියන එක තේරෙනවද කියලා බලන්න. මම දැන් හිටගෙන ඉන්නව නෙවෙයි. මම නිදාගෙන ඉන්නව නෙවෙයි. මම දැන් සක්මන් කරනවා. ඒ බව දැනගන්න තිබුණා නම් මුළු ප්‍රදේශේම පුළුවන් තරම් ඒ තාක්කල් අපිට සතිය පිටව. ඊට පස්සේ ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියන්නේ මොකද්ද ලකුණ? මේ මොකකින් හරි මේ ඇවිදිනකොට අපිට දැනෙනවනේ එක පොළොවේ පය කෙටෙන හැටි, එහෙම නැත්නම් හුලං වදින හැටි මොනව හරි දෙකින් ආන්නේ එච්චරව වම දකුණ බැලිල්ල, ඔසෝනා තබනවා බැලිල්ල, තේරම කටපාඩම් කරපු සමීකරණ ටිකක් විතරයි. මම මේ ඇවිදිනවා. මම මේ ඇවිදින බව මම දන්නවද? දන්නේ නැත්නම් ක්‍රමශක් සහ විදිහක් හොයාගන්න මම නැවතත් ඇවිදින බවට අපහු ගන්න. මේ හතර ඉරියව්වේ මං ඉන්නේ මේ ඇවිදින ඉරියව්වේ කියලා දැනගන්න. ඒකට ඇවිල්ලා පట్టල වුණාට පස්සේ තමයි පදියම් වුණාට පස්සේ තමයි මේ ඇවිදිනුට මේ වම මේ දකුණ ඒක හොඳට පట్టල වුණාට පස්සේ තමයි හොඳට පළපදියම් වුණාට පස්සේ තමයි මේ වමේ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා වශයෙන් කරන්නේ. අර මූලික පිටිය සකස් කිරීම ලකලස්ටි නැතුව ඔය අගපැත්තේ මොනව හොයන්න ගියත් ඒක මේ එකලසකට හේතු වෙන්නේ නැහැ. ඒක කරගන්න බැරි වීම පිළිබඳ පශ්චාත්තාපය. ජසක්මන් පුරාවට බලන්න මම මේ වෙන දෙයක් කරනවා නෙමෙයි සක්මන් කරනවා කියන එකට එළඹෙන්න පුළුවන්ද කියලා, ඒකට අවදි වෙන්න පුළුවන්ද කියලා, ඒක ඇත්තටම අමාරු වැඩක් නෙමෙයි. ඒකේ හරියට පස්සේ තමයි වම දකුණ වශයෙන්, ඔසෝනා තබන වශයෙන් කරන්න කියලා එක කරලා ඉවරලා දෙක කරන්න යන, දෙක කරලා ඉවරලා තුන කරන්න, මුල අග යුව අත ගන්න යන්නේ නැතුව අනුපූර්ව පිළිවෙලට යන්න ගියොත් මේ තියෙන දැනුම හොඳටම ඇති. ඒ අනු අනුරූප පිළිල අනු මේ ටොටි විශ්වාසයේ පහළවේ සැකදුරු වෙයි කියලා විශ්වාස කරන්න බුණ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආශ්වාස ප්‍රශ්වාස අත්විඳින්න ඉන්න බොහෝ වේලාවලදී ශුන්‍යතාවයක් කිස් බවකට නොදැනත්වම එළඹ ඇති බව බොහෝ වේලාවකට පසු සීගැන්වේ. සමහර විටක ඒ ගැන පසුතැවිල්ලක්ද ඇතිවේ. මේ සමාධියද සමාධිය නිින්දෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? පිසාමින් මහන්සේ නිදුක් නිරෝගී නිවන් සුවමත් වේවා. මේ සමාධි කියන වචනේ ශූන්‍යතාව කියන වචනේ නැතුව මේ වෙන දේ බලන්න. මේ ලේබල් නම් දාපු ගමන් තමයි ඕක පිළිබඳව බරපතල ප්‍රශ්න කරන්න රාජකීය මේ විනිශ්චය මේ නීතිචුරු හොයන්න වෙන්නේ. බරපතල වචන නැතුව බලන්න බලහන් ඉනකොට ආනාපානෙ මොකද වෙන්නේ? එතකොට බලත හැකි මේ වෙන දේ සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන්. දැන් මේක වෙලා තියෙන්නේ ආනාපානය කරනවා කියලා එක වචනයක් ලියලා එක වාක්‍යයක් ඊට පස්සේ දිග විස්තර කියනවා ආනාපානෙත් එක මොකද්ද තිබුණු ගනුදෙනුව කොහොමද ඒක වැඩ කරගෙන කරගෙන යනකොට භාවනා කරන යනකොට වෙනස් වෙච්චිය මොනවක්ද? ඒ නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්න මේ ආනාපානෙ දිහා බලන ඉන්නකොට ශූන්‍යතාවයට ගියත් සමාධියට ගියත් නින්දට ගියත් ඒ කියෙද්දි නැත්නම් ඒකට පෙළඹෙද්දි මට ආනපන බලන්න පුළුවන්ද? එතකොට ඔය අනම්මන වචන වලින් පැටලිලක් නැහැ. අපේ කතාව යන්නේ ආනපන දිගේ. ඒ නිසා පටන් අරගෙන තියෙනවා මෙතන. නමුත් අතරමඟදී ගොඩක් අතුරු පාරවල් වල දිගේ ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ බරපතල වචන මේ සාමාන්‍ය විස්තර කියන්න ගිහිල්ලා. ඒ නිසා බලන්න දිගටම පටන් ගත්ත ගමන ආනාපානේ තේමා කරගෙන ඔය ලිපියම නැවත ලියන්න. එතකොට අහරින්න කරන්න තේරෙනවා. මේක මේ වචන වලින් මොනවද අදහස් කරනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ.
අපට ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිත එක්තැන් කර භාවනා කරමින් සිටින අතර නොදැනත්වම වෙනත් දිශාවන්ට සිත විසිරේ. නැවතත් සිත විසිරී ගිය බව දැනගත් පසු නැවත සමාධිගත වේ. මේ නිතර නිතර සිදුවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙසේ වන්නේ ඇයි දැයි පහදා දෙමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. වහන්සේට හැකි තරම් ඉක්මනින් නිවන් සුව ළඟා කර ගැනීමට හැකි වේවා. ඉතින් මෙහෙම හිත පිට යද්දි දිකට භාවනා කරන එක තමයි යෝගාවචරයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. හිත පිට යන්නේ නැත්නම් තමයි පුදුම. මොකද මෙහෙම නැත්නම් අපි හැම වෙලාවෙම හිත පිට යෑම වැඩි කිරීමට කරන වැඩනේ ගැදරතොල ඉඳලා කරන්නේ. ඒ නිසා මේ ආපු ගමන් හිත පිට යන්නේ නැති වුණොත් ඒක පුදුමයක්. මේක දිකට මේකෙදි කරන්ඩ හිත පිට ගියාට ඒක හොඳට මතක තියාගන්න. හිත පිට ගියාට දැනගත්තට පස්සේ ආය ආනාපානට ගන්න එක වළක්වන්න පුළුවන් කෙනෙක් කමනක් වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. කොච්චර පිට ගියත් පිට වෙලා නතර වෙච්ච තැන බලන්න ආය ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ මට නැවත ආනාපානට ගන්න බැරිද? එහෙමනම් බරපතල සුවකල නොහැකි ලෙඩක්. එහෙම දෙයක් නැහැ. ඕනම කෙනෙකුට කොහෙ පිට ගියත් ආපහු ගෙදෙට්ට ගන්න පුළුවන් අරමුණට ගන්න පුළුවන්. ඒක තමයි අපිට හම් වෙලා තියෙන මානව අයිතිවාසිකම. ආනි ඒක විශ්වාස කරගෙන හිට පිට යන එක ගියාවයි සිහිය එලවිච්ච ගමම්ම තතිය පිහිටවපු ගමම්ම හිට පිට කියලා දැනගත්ත ගමම්ම නැවත ආනාපාන ගන්න ඇරෙනවා. බොහෝම සාදරයෙන් ආයත් ආනාපානේ කරා මතකන මන සතිය ආන්නෙම කරනකොට තමයි තේරෙයි පිට යන එක ගැන පශ්චාත්තාප වෙනව එකක් ආපහු වෙලාවේ ආනාපාන පිහිටලා වැඩ කරනවා කියන එක එකක්. ඒ නිසා අවශ්‍ය නම් කියන්නේ හිතා ගන්න හිට පිටේනේ පිටවීම පිට යන්නේ ගැන පශ්චාත්තාපීම අසත්පුරුෂ ගතියක් කෙලේශයක් පාපතර වැඩක්. ආපහු එන නානපණ තියන්න පුළුවන් කියන එක සත්පුරුෂ ගතියක් පිනක් කුසලතාවයක්. ඒ නිසා පිට යන්නේ ගැන කචුකුචු ගන්නෝ අපි මාර්ගපාක්ෂිකයි. ආපමට ගන්න පුළුවන් ගැන කතා කරන්න කියව මම බුද්ධපාක්ෂිකයි. ඒ නිසා උත්සාහ කරන්න පිට යන්නේ කවලක් ගන්න අපිට බෑ. පිට යන්න පිට යන වාරේ ආපහු ගන්නේ ගැන කතා කරන ගත්තාම අපි සම්පූර්ණ වැඩ පිළිවෙල කුසල පක්ෂයට වැටෙනවා. බුදුසමින් වංශ පරයන්ක භාවනාවේදී තරමක උස් අසනක වාඩි වුවොත් ඉතා හොඳින් මම දැන් මෙතන යන මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගත හැකිය. උස්මරල්ල නොදැනීමයි. නමුත් පෙනහළ වල උස් පාත් වීම දැනේ. එයත් ටික වේලාවකින් නොදැනී ලෝභ ద్వේෂ මෝහ නැති ඒ ප්‍රභාස්වර සිත ධ්‍යාන සැලෙන සෑහෙන වේලාවක් බලාගෙන සිටිය හැකිය. කිසිම අරමුණක් සිතවිල්ලක් සිතට එන්නේ නැත. මෙම වාඩි වී භාවනා කරන විට ධනිස්වල තදබල වේදනාවක් දැනේ. ටික වේලාවකින් එය කකුල දිගේ යයි. වේදනාවක් වේදනාවක් වශයෙන් මෙනෙහි කළද එය අඩුවන්නේ නැත. පැය භාගයක් කෙසේ හෝ යෝසා සිටිමි. පසුව ඉරියව් මාරු කරමි. කකුලේ හිරිවැටීමක් දැනේ. ස්වාමීන් වහන්සේ මට ඇති ප්‍රශ්නේ නම් උස්සසුනක වාඩි වී සිත හොඳින් සමාධිමත් කර ගන්නද නැත්නම් බිම වාඩි වී වේදනාව මෙනෙහි කරන්නද යන්නයි. මහන්සේ කරනා මෙම මෙහෙවරට නිදුක් නිරෝගී වී අජර අමර ඒ නිවන් සෝයමත් වේවා. දෙකම කරන්න. කවුරක්වත් කියන්නේ නැහැ උඹ මිඳ ගන්න එපයි කියලා. කවුරක්වත් කියලා නැහැ උසේක ගින්ද ගන්න එපයි කියලා. දෙකම කරන්න හිතට මේ යාදෙන වැඩි අවස්ථානුකූල හිතට දෙකම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් කියන්න බෑ මේකයි නිවන්ට යන්නේ අනිවාර්යයෙන්ම අරක වැරදි කියන්න බෑ. ඒ නිසා උසසනක් තෙන්ද බලන්න කිටි ආසනක් තෙන්ද බලන්න ඒක ලක්ෂ වාරයක් කරනකොට විතරක් කිය හැකි ආ මේක වැඩේ සතියට කිට්ටුයි මේක සතියට දුරස්තරයි කියලා කාටවත් කියලා දෙන්න බෑ. මේ දෙක එකක්වත් වැරදි නෑ. දෙකම කරලා බලන්න. ධම්මේ ස්වාමීන් වහන්සේ සප්පෙන් භාවනාවේදී පයේ ස්පර්ශය විවිධතර විදාකාරයෙන් දැනේ. මොනසුම සීතල රළු බව වශයෙන් යන ස්පර්ශ ආයතන හයම ඒ අවස්ථාවලදී දැනේ. විතක වම් පායේ සමබරතාවයේ අඩාල වේ. දකුණු පාය ක්‍රියාශීලී වේ. එසේ වන්නේ වරණතුලේ ඔසවමි යවමි තබමි යනුවෙන් මෙනෙහි කරන විටදීය. නමුත් දකුණු වම් වශයෙන් මෙනෙහි කරද්දී ඉතා සරලය. නොඑක් දේ වැටේ. පරයක් භාවනාවේදී විනාඩි 5ක් 10ක් පමණ ඉතා කෙටි වේලාවකින් පිටේ වේදනාවක් හදින් දැනේ. සිත අතීතයට අනාගතයට දුවයි. ඊට පිළියම් යදුන වාට වඩා කාලයක් නැත. මහත් කලකිරීමක් හිතේ වේදනාවක් දැනේ. කොතරම් වීරය කළත් තාම ඡය නොගතිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට උපදේශයක් දෙන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. ඔච්චර කොතරම් වීරය කළත්
අන්තිමටවත් පරයන්ක භාවනාවේදී විනාඩි 10ක් 5ක් 10ක් පමණ ඉතා කෙටි වේලාවකින් පිටේ වේදනාව තදින් දැනේ. හිත අතීතයට අනාගතයට දුවයි. ඊට පිළියම් යෙදෙනවට වඩා කාලයක් නැත. මතක් කළ මහත් කලකිරීමක් හිත වේදනාවක් දැනේ. හතරම් වීරය කළා තාම ජය නොගතිමි. තාම ජයක් නොදී මේකෙදි අර ඉසලගේ අන්තිමට කියනවා මෙනෙහි කිරීමක් කෙරුවයි කියලා. නමුත් ඒක අවසාන වාක් රචනෙම අහගෙන හිටියොත් තමයි ඒ බව සඳහන් වෙන්නේ. ඒ නිසා මේ දෙකේදිම වම වශයෙන් දකුණ වශයෙන් තක්පම් මෙනෙහි කරනකොට වම වැටෙන්නේ කොහොමද දකුණ වැටෙන්නේ කොහොමද කියලා හොඳට වෙන් කරලා බලන්න. තොගේට දාන්න යන්න එපා. එතකොට එන්නේ හිත ඔද්දල් වෙනවා නොට්ට වෙනවා. එකෙන් පරියන්කිට ගියාට පස්සේ හොඳට පట్టල වාරිලා බලන්න මට මෙතන ඉන්නවා කියන එක ඉඳිනවා කියන එකට කොච්චර රහිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒක හරිනම් ඉඳින් හිටුම් පහසුකම් තියෙනවනම් විතරක් ස්වභාවයෙන් මතුනොත් විතරක් මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරලා තොරතුරු දැනගන්න. එතකොට හිතවිලි එනවනම් ආස්වාද ප්‍රසවාසයේ යටපත් කරගෙන හිටිනවනම් හිතන බව මෙනෙහි කරන්න. පශ්චාත්තාපේනනම් පශ්චාත්තාපේ තියෙනවා කියලා බරපතලට ඒක මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට මොනවද වැටහෙන දෙය කියලා ගන්නවනම් මේක කිසිම දෝෂයක් අහක දාන දෙයක් මේකේ නැහැ. නමුත් ඒ අර කියන දේ මූලික මෙනෙහි කිරීම නොකරන නිසා අන්තිමේ ගම්මැ දිහැල්ලක් වඩටපත් වෙලා තියෙනවා. කමඨාන් සුද්ධ කිරීමක් නෙවෙයි. ඒ නිසා අරමුණ මත වෙනට අරමුණ මෙනෙහි කිරීම හරහා මේක භාවනාවකට නම් වයි. බණ නම් වල මෙනෙහි කරලා පස්සේ අරමුණ වැටෙන්නේ කොහොමද කියන එක ඇතුල් කෙරුවානම් මේක උසාවියට ලියපු ලිපියක් නැත්නම් විද්‍යානුකූලව ගවේෂණයකට ලියපු මේ ලිපියක් බාට පත් වෙන නැත්නම් මේ ඒ කියන කියන්නේ යනවා. ඒ දේ භාවනාට නම් ගන්න තමයි අපි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කියලා දීලා තියෙන එක පොඩ්ඩක් එකතු කරන්න ඕකට. එකතු කරපුවාම Tamandama තේරෙයි මේකේ මන් දෝත්සහය වෙන කාරණාවට වැඩිය ගොඩාක් තොරතුරු ලැබිලා තියෙනවා. තොරතුරු පිළිගුණ කරලා නැහැ, ඉදිරිපත් කරලා නැහැ. ඉදිරිපත් කරලා බලන්න කොච්චර ධෛර්යවන්ත වේද කියලා. එනිසා කෙටියෙන් කියන්න තියෙන මෙනෙහි කිරීම කරන්න කියලා. උතුමාගේ ස්වාමීන් වහන්සේ අවසරයි. සුතා ධාතා වචසා පරිත්තා මනසානුපෙක්ඛිතා දික්ඛා සුප්පතිවිද්ධා. සියල්ලම හොඳින් අසාධාරණය කරගනිත්වා. සක්මන් භාවනාව. අනුපිළිවෙලකට සක්මනට අවතීර්ණ වන යෝගාවචරයා මුලින් වම දකුණ ලෙස දැනගනිමින් සක්මන් කරයි. සල්ප වේලාවක් එසේ සක්මන් කරන යෝගාවචරයා මෙනෙහි කිරීමකින් තොරව යටිපතුල් වලට සිත යොමු කරයි. එහිදී වම් පාදයේ විලම්භ පොළවේ ගැටි පිටි ධාරය කුල ස්පර්ශ කරමින් ඇඟිලි දක්වා විහිදෙන ආකාරය නිරීක්ෂණය කරයි. එසේම දකුණු පාදයේ විලම්භෙන් පටන්ගෙන පැතලි ආකාරයකට පොළව ස්පර්ශ කරමින් ඇඟිලි දක්වා ස්පර්ශ විහිදෙන ආකාරය නිරීක්ෂණය කරයි. වම් පාදයේ විලම්භ පොළව ස්පර්ශ කිරීම මදක් බර ගතියකින් වරන් ඇතුළේ දැඩිව පිටන අතර දකුණු පාදයේ විලම්භ සාමාන්‍ය පරිදි පොළව ස්පර්ශ කරන බව නිරීක්ෂණය කරයි. වරණතේ මගින් රගත් ගුවන් යානයක සිට දක්ෂ නියමෙක් මගින්ට නොදැන්නේ ලෙස යානය ගොඩබස්සනවාක් මෙන් දකුණු පාදයේද නවක නියමෙක් යානය ගොඩබස්සනවාක් මෙන් වම් පාදයේද පොළොව ස්පර්ශ කරන බවට උදාහරණයක් ලෙස යෝගාවචරයාගේ නිරීක්ෂණයට හසු වේ. මෙසේ පියවර ගණනාවක් සක්මන පවත්වන යෝගාවචරයා ඇතැම් අවස්ථාවල සිතේ විසිරීම දැනගනී. වරණතේ බොහෝ විට අතීත සිද්ධියක් මත ගොඩ නැගෙන සිත විලිවන අතර ඒ වාසියුම් පටිගේ හා මුසු සිතවිලි බව යෝගාවචරය නිරීක්ෂණය කරයි. පසුතැවීමක් හෝ සක්මනට බාධාවක් නැත. මේ සිතේ විසිරීම නැවත සක්මන වෙතට ගැනීමට යෝගාවචරය තරම් අපහසුතාවක් නැත. සක්මන වඩාත් හොඳින් තහවුරු වන තෙක් මෙම ක්‍රියාමාර්ගයම ඉදිරියට ගෙන යාමට යෝගාවචරය තීරණය කරයි. සක්මන කෙලවරකදී ඉරියාපත සන්ධි කෙරෙහි යෝගාචරයාගේ සතිය උත්ප්‍රොත්සලයට පවතී. මෙවැනි කොටස සක්මන් භාවනාව ත්‍රිවිධ රත්නයට ජීවිත පූජාවෙන් පරයන්කට වාදින යෝගාචරයා මම දැන් මෙතන කියන ලිග්ගල් තුන මත සතිය නැමැති මුත්‍ය පට්ඨල කරගත් පසු එකී සතිය වඩා තීව්‍ර වන තෙක් එයම නිරීක්ෂණය කරයි. ක්‍රමක්‍රමයෙන් කායට සිත නැගෙනාත් සමගම උදරයේ පිම්බීම හැකිලීම යෝගාචරයාගේ නිරීක්ෂණයට ලක් වේ. වරණතුල නිරායාසයෙන්ම පින්බීම මදක් ප්‍රකටව උදරයේ ඉදිරියට නඩායාමක් ලෙස නිරීක්ෂණය කරන අතර හැකිලීම එතරම් ප්‍රකටව නිරීක්ෂණය නොවේ. මෙසේ පෑමාගයක් පමණ ගිය තැන නිරන්තරයෙන්ම නිරායාසයෙන්ම යෝගාවචරයාට ආනාපානය ප්‍රකට වීමට පටන් ගනී. එහිදී ආශ්වාසයේ ඍජුවම නාසිකාග්‍රේ ස්පර්ශ කරමින් සිසිලසකින් එක් කරමින් නාසිකුහරයේ දිගේ පෙනහළ තුළට ගලා යයි. වරණතුලේ මුල මැද අග හඳුනා ගැනීමට යෝගාවචරය උනන්දුවක් නොදක්වයි.
චිත්තක්ෂණ කීපයක හිඩසකට පසුව ප්‍රශ්වාසය කඩින් කඩ බිඳි බිඳි පිටවන හැටි යෝගාවචරයා නිරීක්ෂණය කරයි. ඒ වරක ප්‍රකටය, වරක අප්‍රකටය. බොහෝ විට ඒවා බොහෝ සියුම්ය. ආශ්වාසයේ සෑම එකක්ම පාහේ හොඳින් ප්‍රකටව නිරීක්ෂණය කරන අතර එහි ඇතම් ආශ්වාසයන් දීර්ඝවත් සමහරක් කෙටිවත් නිරීක්ෂණය කරයි. මේ ආකාරයට ආශ්වාස ප්‍රශ්වාස වාර වැඩි ගණනක් නිරීක්ෂණය කරන යෝගාවචරයා ඇතැම් විට විසිරෙන සිත විසිරෙන බවත් නිරීක්ෂණය කරයි. සිතේ විසිරීම සක්මනේදී මෙන් සියුම් පටිගය නිශ්චය කර ගැනීමෙන් හටගන්නා බව නිරීක්ෂණය කරයි. මේ ක්‍රියාවලිය බොහෝ සෙයින් භාවිත කිරීමටත් බහුලීකත කිරීමටත් යෝගාවචරයා උනන්දු වෙයි. උපදෙස් ප්‍රාර්ථනා කරමි. උභවන්සේට දීර්ඝාය සම්පත් ලැබේවා. මේක දල වශයෙන් බලනකොට අපි ඊයේ ඉදිරිපත් කර ප්‍රශ්නත් එක්ක නැත්නම් ප්‍රකාශත් එක්ක බලනකොට ඒක ක්‍රමිකව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මේ නිකන් දර්ශීය ප්‍රකාශයක් වගේ පේන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක තව සුද්ධ කරන්න පුළුවන්. නමුත් අර ඊයේත් එක බලනකොට සෑහෙන්න පිළිවෙලකට යන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක නිකන් පොදුවේ සියලු දෙනාගේම අදහස්වල සම්පින්නයක් වශයෙන් ගත්තොත් මේ බනෝලින් කියප එකයි කමටහන් සුද්ධ කරනකොට කියප වගේ අහුකන් දීලා තියෙන බව පේන්න තියෙනවා. නමුත් මේ විදිහට කරගෙන යනකොට ඉස්සරහට තව තවත් මේක සුද්ධ කරන්න පුළුවන්. තියුණු කරන්න පුළුවන්. ප්‍රණීත කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙදීම භාවනාව හරියට වැරදුනා කියන එක නෙවෙයි, උනේ මොකද්ද කියලා කියනවනේ. මොකද්ද මට වැටහුනේ, මොකද්ද මට තේරුනේ කියලා එච්චරයි. හරි වැරදි බලන්න කිසියම් දවසක යෝගාවචරින්ද බලතල දීලත් නැ ඉල්ලීමක් කරලත් නැ. එන ඕනම දෙයකට උත්තර තියනවා වෙන්නේ මේකයි කියලා කියන්න පුළුවන්. කියන්න ඉස්සර වෙලාම කිව්වොත් නේන දෙකෙන් විතරක් මගේ භාවනාව හරි ගියේ නැහැ කියලා ඉතින් කියලා වැඩක් නැහැ ඌ එහෙම කාට. එතකොටම ඔළුව නරක් කරගන්න තියෙන්නේ. මේ භාවනාව කළ වරදිනවයි කියලා දෙයක් නැහැ කියලා හිතාගන්න. භාවනාව හැමදේම හරි. ඒක නිසා මේ කල් ඇතුව ඒව හරි වැරදි තෝරන්න හදනවයි කියලා කියන්නේ අපිට අදාළ නැති විනිශ්චයකට යන්න. චාතුරතුරු ටික මෙහෙමයි වෙන හැටි ඇති හැටියෙන් දැකලා ඇති හැටි වාර්තා කරනවා කියන්නේ නිවනම තමයි. වෙන මොකක්වත් නැහැ. නමුත් මට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන වාඩි වෙන මිනිසයා කොහෙ ගියත් හැමදාම අත්‍රිච්ඡතාවයට වැටෙනවා. ලැබෙන මොනම දෙයකව සන්තෝෂ වෙන නිසා මට නෑ විනිශ්චය කිරීමේ අයිතියක්, මට තියෙන නිරීක්ෂණය කිරීමේ අයිතියක් විතරයි. නිරීක්ෂණය කරපු දේ පෞද්ගලිකත්වයෙන් තොරව ලියා දැක්වීම තමයි sannivedanaya කියන්නේ. ඒ අතින් අපේ තියෙන දුර්ලකම් නැති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා මේක සෑහෙන ඉදිරි ගමනක්, භාවනාවේ ඉදිරි ගමනක් සහ වාර්තා කිරීමේ ඉදිරි ගමනක් සටහන් වෙනවා කියලා කියන්නේ. දිගට කරගෙන යන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතා යන හතරට බෙදෙමින් ආනාපාන කරන විට සිත පිට යාමේ වේගය අඩු වී චිත්ත ඒකාග්‍රතාවයකට ඉක්මනින් පැමිණිය හැකිය. එසේ බැලීම වැරදිද? පහදා දෙන්නේ නම් මැනවි. ස්වාමීන් වහන්සේට උතුම් රහත් ඵලයෙන් නිවන් සෝමේ මේ භවයේදීම ලැබේවා. තමන්ට වෙනවනම් ආනාපානට කිට්ට වෙන ගතියක් මේකෙන් කරගෙන යන්න. මේක හොඳ නිසා නෙවෙයි, බලලා මැට්ටෙන් හරි කමන්නේ මීව අල්ලනවා. මේ නිසා තමයි ආනාපානෙත් එක්ක එකට කිට්ටුව යෑම සඳහා මේ වගේ උපක්‍රම කෙරුවට යති දෝෂයක් නැහැ. නමුත් ඉස්සරහට යනකොට තව වගේ බලා ගන්න ඕනේ. ඒක පිළිවෙල කරන්න ආනාපානෙ ආනාපාන වශයෙන් මෙනෙහි කරන්න වෙන වෙනම මනන් වලින් මෙනෙහි කරනට වැඩිය. නමුත් මේකෙන් ලාභේ තියෙනවා නම් ආස්වාද ප්‍රසවාසයත් එක්ක මුණට මුණ දාලා තියාගෙන සුවද වීමට ප්‍රයෝගයට පාවිච්චි කරන්න. ඉස්සරහදී අපිට ඕන තරම් වෙලා තියෙනවා ඒක නිවැරදි කරගන්න. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබවහන්සේගේ තැටිවලට සමන් දෙමින් මම භාවනා කරන අයෙක්මි. ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී හුස්ම රැල්ල කෙරෙහි සිත පිහිටුවීමට මම දැන් මෙතන හිඳිමි. යන්න ඉතා උපකාරී කර ගනිමි. එසේ භාවනා කිරීමේදී දෙආකාරයකින් අත්දැකීම් ඇත්තෙමි. එනම් සිතවිලි බාධා අඩු මට්ටමක පැමිණි පසු සිදුවන දේවල් දෙස බලා සිටීම හා අනික නම් සතර සතිපට්ඨාන දේශනාවේ පද්දී මා විසින් පියවරක් පියවරයන් මෙනෙහි කරමින් භාවනාවේ යෙදීමයි. ක්‍රම දෙකේදීම හුස්ම රැල්ලට සිහිය පිහිටවීම මුල් කරගෙන භාවනාව කරන අතර දෙවැනි ක්‍රමයේදී කෙටි කලකදී භාවනාව හොඳින් සිදුවනසයක් දැනේ. මුල් ක්‍රමයේදී බාහිරයට හිත යාමේ ප්‍රවණතාවක් පෙන්වයි.
නමුත් මුල් ක්‍රමයෙන්ම සිත සමාධිගත කර ගතහොත් භාවනාවේදීම උභාසයේගේ දේශනාවල සඳහන් ආයුරින් ඉදිරියට යාමක් තුළ හැකි වේයයි සිතමි. උභාසයේ කාර්ණික උපදේශ පතමි. උභාසයේ දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම මේ පිටකෙනෙක්ගේ අවශ්‍ය වෙන්නේ වරක පළවෙනි ක්‍රමයේ හොඳයි කියලා කියනවා වරක දෙවෙනි ක්‍රමයේ හොඳයි කියලා කියනවා. ඒත් ඒ නිසා මේ භාවනාවේදී නම් එහෙම අර ක්‍රමයේ මේ ක්‍රමයේ කියලා එකක් ඇත්තේ නැහැ. ප්‍රථමන්න කරන්න තියෙන්නේ ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරගෙන යන්න. මෙනෙහි කරනකොට මානසික தত্ত্বය, මානසික ආකල්ප කොච්චරද වෙනස් වෙනවද දෙකක් නෙවෙයි 62ක් ඕනනම් කියතයි. ඒ දෙය කරද්දී පුළුවන් තරම් ආනපනිය ඇසුර තියාගන්න. එතකොට ආනපනිය ඇසුර හරහා නැත්නම් ආනපන සතිය හරහා පෙත්ත සකස් කරලා දෙයි. විනිශ්චය කරන්න එපා පිට කෙනෙක් හෝ පිට ඉඳගෙන මේ ආනාපානෙත් එක්ක ඇසුර උච්චන්න භාවයේ ආසන්න භාවයේ සමීප නිරීක්ෂණේ සහ අඛණ්ඩ දීර්ඝ නිරීක්ෂණේ වැඩිවීම සඳහා යමක් කරනවා නම් ප්‍රතිඵල ගැන අපේක්ෂා කරන්න එපා. තමන් කරන දේ යනුව වැරද්ද අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බොහෝ කල ආනාපානේ ඇස්බල් මේ තියාගෙන මූණට මූණ දාලා තියාගෙන විස්තර විභාග වැඩිපුර දැක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට පාවිච්චි කරන්න. ඇත්තටම කියනවා අපිට ওই ක්‍රම තොර තොර ඉන්න වෙලාවක් නැහැ. හම්බ වෙච්ච වෙලාවේ අවස්ථානුකූලව වැඩ ගන්න එක තමයි කරන්නේ. බුදු ස්වාමීන් වහන්සේ මාගේ මේ ප්‍රශ්නයට මා පිළිබඳ අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙන්න. මා ටික කාලයක සිට දිගටම භාවනා කරනවා. මා ආනාපාන සති භාවනාව පටන් ගන්න අවස්ථාවේදී ටික වේලාවක් යනකම් හුස්ම රැල්ල නාස්සේ උඩ කොටසේ හොඳින් ගැටෙන බව දකින්න පුළුවන්. නමුත් ටික වේලාවකින් පසු පියනක් ඇරෙන වැහෙන විදිහට එය දකින්න ලැබෙනවා. වරහන් ඇතුලේ වැදින ස්ථානය වැටෙන්නේ නැහැ. තව ටික වේලාවකදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ගන්නා බව පමණක් වැටෙනවා. වරහන් ඇතුලේ හුස්ම ගන්නා බව වැටෙනවා. නමුත් ස්පර්ශවන ස්ථානයක් දකින්න බෑ. ශරීරයේ දිහා මා හිතෙන් බැලුව විට සැහැල්ලු ගතියක් ඇති අතර පොළොවට ස්පර්ශවන ස්ථානයක් වැටෙනවා. මේ වෙලාවට හිත වේගයෙන් වෙනස් සිතුල එනවා. ඒව සමග හිත පැටලෙනවා. වරන් නැතුල හැබැයි ආස්වාසය හා ප්‍රාස්වාසය මේ සමග වැටෙනවා. මේ වෙලාවට මා ඉතිපිසෝ ගාතාව හෝ වෙනත් කුසලයක් හිතේ මතක් කරගෙන මගේ ස්වභාව භාවනාව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ මට්ටමින් භාවනාව දියුණු වන්නේ නැති බවක් මට වැටෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට එච්චරම පිසුදු නෑ ඉදිරිපත් කළ තියෙන හැටි. නමුත් ඉදිරිපත් කළ තියෙන තොරතුරු එක බැලුවොත් මේ ආනාපානෙත් එක්ක ඉන්නකොට ඒක වරින් වර තමන්ගේ ආකාර වෙනස් කරනවා. ඒ වෙනස් කරන ආකාර අනුව යෝගාවචරය මනින්ද කිරන්න ගියොත් ඒකම මාරපාක්ෂික වෙනවා. ඒ නිසා ආනාපාන දිහා ගොඩක් වෙලා බලනකොට ගොඩක් වෙනස් වීම සිදු වෙයි. ඒ සිදු වෙන වෙලාවේදී ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කර දැකිය හැකි තාක් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න. ආසර්වසද්දික විනීකරණ වෙන්කරන බැරි වුණත් තාම තමන් හුස්මත් එක්ක මුණට මුණ දාලා ඉන්නව දන්නවනම් හිත පිට යන දඟලන ගතියක් සැකයක් නිදිමත වෙන ගතියක් තියෙනවනම් දැනෙනවා කියලා මෙනෙහි කරන්න. එතකොට ආසර්වසද්දික වෙන් කරන්නේ නමුත් මෙනෙහි කිරීමක් කරන නිසා දැනෙනවා කියලා මෙනෙහි කරන. ඊට අමතරව බුදු ගුණ බුද්ධහන මෛත්‍රී වගේ දේවල් මෙතනද දාගත්තොත් එතන සම්පූර්ණ මේ ගියේ පාරෙන් අතුරු පාරකට හැරෙනවා. එනිසා ආනාපාන ගමනේදී ආනාපානෙම මෙනෙහි කරා. කෙටියෙන් කියනවා නම් ආස්වාද ප්‍රසවාස වෙන්කට දැකිය හැකි තාක්කල් දිගටම මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා මෙනෙහි කරන්ඩ දෙන්කොට දැක ගන්න බැරි වුණත් Taman දැන් ඉන්නේ ආස්වාද ප්‍රසවාසත් එක්ක බව දන්නවනම් සැක දුරු කිරීම සඳහා නිදිමත නැති කිරීම සඳහා මෙනෙහි කිරීම සඳහා දැනෙනවා ඉන්නවා කියන එක මෙනෙහි කරා. එතකොට දිගට යනවා කිසි බාධාවක් නැතුව වෙන මොන පැත්තකට ඇද්දත් ඒ වෙලාවේදී ಗುಣාගුණ පෙන්වුවට දීර්ඝ වශයෙන් හානි වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම දීලා තියෙන ඔය කියලා දෙන ක්‍රමයට දිගට කරගෙන ගියොත් ඕක ඔය තියෙන මේ සැකය ඉක්මනටම දුරු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වර්චාමින් වංශ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන බ්‍රහ්ම වේරණන්ගෙන් යුක්තව දවසේ වැඩි වේලාවක් ගත කිරීම අපහසු කාර්යයක්ද? එසේ සිටීමට හැකිනම් එය සතිය පිටුවා ගැනීමක්ද? සක්මණේදී බොහෝ වේලා සතිය නික්තව සිටිය හැකි අයෙකුට කල්යාමේදී ඊතකී ආකාරයට සතිය පවත්වා ගත හැකිද? ඔබ වහන්සේ නිරෝගී සත්ව ලබත්වා.
මේක වෙන්න පුළුවන් බැරි වෙන්න මේක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මූලික උපදේශවල දීලා තියෙනවා අපි සතිය පිටීම සඳහා කළ යුත්ත ඒකෙදි කිසිම තැනක මෙත්ත කරුණාමුත්ත උපේක්ෂා සඳහන් කළා නැහැ. ඒ නිසා මේ සඳහන් නොකරපු දේවල් මාතෘකාවට දාගෙන නඩුවට පටලවා ගත්තොත් නඩුව කල්යනා. ඒ නිසා දීලා තියෙන උපදේශ ටික හොඳට අහලා බලන එක කරන්න බැරිකමක් තියෙනවා. ඒකේ අපහසුකමක් තියෙනවා නම් විතරක් අපි විකල්ප ක්‍රම හොයමු. එහෙම නැත්නම් මේ 40-50ක් යන මේ ගමනට අලුත් ක්‍රම සාවිදි හඳුල්ලා දෙන එක නෙමෙයි අපිට අවශ්‍ය කරලා තියෙන. පුළුවන් තරම් සරල කරන්න. පුළුවන් තරම් ඍජු කරන්න ඕන. පුළුවන් තරම් කාටත් කරන්න පුළුවන් දෙයක් කරන්න. මේ ඕනේ තරම් පස්සේ කරන්න පුළුවන්. ඒ නිසා මේ කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා වගේ ওই gedirin genaapu deval මේකට දාන්න යන්න එපා. තේරුමක් නැහැ. ඒකේ වෙන්න තියෙන්නේ මේ විශාල ගම කට්ටියක් එක්ක යන ගමනතියෙදී එහාට මෙහාට වාහනේ හරවන්න හදන. එදිරික මගේ දෝෂයට වැටෙනවා මේ හැම පැත්තෙම වමට සිග්නල් දාලා දකුණට කපන්න කියලා. ඒ නිසා මුලින් දීලා තියෙන උපදේශපන්තියක් කරුණා කරලා බලන්න ඒක කරන්න බැරි නම් ඒකට අපි පිළියම් කරමු. එහෙම නැතුව මේ දන දන්නේවා මේකෙදී පරිශන කරන්න යන ගමනක් නෙවෙයි. ඒ නිසා නැවතත් මූලික උපදේශයට අහුම්කන් දීලා බලන්න පරියංකීදී සක්මනීදී කරලා සාර්ථක කරලා පරියංකීදී කළ හැකිදී දීලා තියෙන උපදේශ බලලා ඒකේ තොරතුරු ටිකක් දෙන්න අනුකම්පා කරනවා නම් ඒකට නම් මෛත්‍රී කියලා කියයි. කරුණාව කියලා කියයි. මුදිතාව කියලා කියයි. මට බේන්නේ මං ගැන කිසිම මයි කරුණාවක් මෛත්‍රියක් මුදිතාවක් නැතුවයි ලියුම් ලියන්නේ කියලා. ඒ වුණාට මං ගණන් ගන්නෑ. මං ගණන් ගන්නෑ මොකද 82 වෙනි වැඩමුළු ඔය වගේ දේවල් අපි 82ක් අහලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා කරුණා කරලා පහුවෙලා හරි කමන්නේ පාරට බහිඳ දීලා තියෙන උපදේශ ටික කරගෙන යන්න. නානා ප්‍රදේවල් මේකට දාන්න යන්න එපා. පරිතර ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨියේ ප්‍රභේද දෙකක් බව අසා ඇත. එක ආර්ය සම්මා දිට්ඨි, දෙක දසවස්තුක සම්මා දිට්ඨිය. අශ්‍රතවත් පුතග්ජන අතර පවත්නා බව ඇසීමි. දසවස්තුක සම්මා දිට්ඨිය පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අපට හමෝ කල්ලාණ මිත්‍රාණන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සපල වේවා, දීර්ඝායු වේවා. ඊටම පික්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දැපේව ධර්ම දේශනාවට සීමා කරනවා මේ වෙලාවේ ඉල්ලීමක් කෙරුවා කෙනෙක් විතරයි මට මතක් වෙන්නේ බලමු ධර්ම දේශනාවේ අවශ්‍ය වෙනව වුණොත් ඒ සම්බන්ධ කරගන්නවා නමුත් දේශනාවට අදාළ ටික කියලා ඊට පහසුකම් අනුව තමයි අපිට මේ වගේ ඉල්ලීම් වලට අහුම්කම් දෙන්න පුළුවන් වෙන්නේ අර්ථර ස්වාමීන් වහන්සේ අවසරයි ආහාර සතර පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා කන්නාව නිල්ලා සිටිමි තවද මනෝ සංචේතන ආහාර හා විඥාන ආහාර භාවනා යෝගී හා ධර්මානුධම්ම ප්‍රතිපදාවට එම අවබෝධය කිතෙක් දුරට ඉවහල් වේද ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඒකටත් කියන්න තියෙන මෙච්චරයි ගොඩාක් මාතෘකා තියෙන ඔක්කොම දාගෙන අපිට මේ දවස් දෙක තුනක් ඇතුළත ගොඩක් වැඩ කරන්න බෑ. ධර්මදේශනාව යන විදියට මේ මාතෘකා අවශ්‍ය වුණොත් අපි සාකච්ඡා කරනවා මිසක පොරොන්දු වෙන්න බෑ. මේ වගේ වැඩමුළුවක මාතෘකා වෙන් කරගත්තට පස්සේ මේ අතුරු මාතෘකා ගන්න නිසා මේ සඳහන් කරපු ඇත්තෝ කැමැතිනම් මේක වැඩමුළුවක අපි පූර්ණ අවධානය යොමු කරලා මාතෘකා වශයෙන් කරගන්න ඒක මේ වැඩමුළු සංවිධායක කෙනෙක් හරහා වැඩමුළුවට කලින් මාතෘකා කරන්න. එතකොට මට පුළුවන් ඒක දිගේ යන්න. දැන් මේ තීරගත්තට පස්සේ අපර හැමදැනම යන්න පටන් අරගත්තොත් හැමතැනම ලිංග හරන මනුස්සයර කවදාකවත් උල්පතක් හම්බ වෙන්නේ නැහැ. අල්ලගත්ත දිගේ බහින්න ඕනේ. වතුරු තියේ කියලා හිතනවත් උණු ඊළඟට ඒ දිගට බැසොත් වතුරු හම්බ වෙන්නේ නැත්නම් ඔය ආරම්භ මාතෘකාව උඩක් දාගත්තට බෑනේ. ඒ වගේම ඒව ඔක්කොම මේ වෙනකොට පැහැදිලිවම සාකච්ඡා කරලා තියෙනවා. මට මතක නැහැ කොයි වැඩමුළුවේද කියලා. ඒක නිසා ඒ අවශ්‍ය කෙනෙකුට ඒ අරහත් උත්තර දෙන්න පුළුවන්. ධර්මදේශනාව අරහත් අපි බලමු අවස්ථානුකූලව ඉඩ ලැබුණොත් සාකච්ඡා කරමු. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ ඊයේ උදේවරුේ පරයන්ක භාවනාවේ යෙදීමේදී සිත කයට යොදාගෙන වාඩි වී සිටින බව දැනගෙනම වාඩි වී සිටීමේ වෙනත් කිසිම දැනීමක් ඒමට පෙර විනාඩි 5ක් පමණ ගත වෙන විට ශරීරයේ ඉහළ කොටස පිටපසට බර විය. ඒ සමගම ඒ නැවතත් ඒ ෂණයේම වරන් ඇතුලේ ස්ප්‍රින්ග් එකකින් සිදුවනා වගේ නැවතද කෙලින් විය. ඉන්පසු මේ සෑම විනාඩි 5කට වරක් මගේම ශරීරයේ පිටපසට බර වීම ඒ සමගම කෙලින් විය. මට නිින්ද නොගිය බව වගට මම සාන්තික වෙමි. ඒ සෑම අවස්ථාවකම මේ අනායාසයෙන්ම සිදුවේ.
මෙම தත්ත්වය නතර කර ගැනීමට සිත පපුවේ උස්පාත් වීමට යොමු කිරීමට උත්සාහ ගත්තත් ඒ අසාර්ථක වී එකම එයම නැවත නැවත සිදුවිය. වරණතුළු මේ මාගේ දුර්වලකමක් ලෙස සිටු නිසා ඊයේ කමඨහන් සුද්ධ කරන විට මේ ඉදිරිපත් කිරීමට නොසිතු වෙමි. නමුත් සෑම පරයන්ක අවස්ථාවකම මෙසේම සිදුව නිසාත් සිත නැවත කායට එකතු කර ගැනීමට උත්සාහ ගැනීම අසාර්ථක වූ නිසාත් මම ඊයේ නිින්දට යද්දී මානසිකව ඇදවැටී සිටියෙමි. අද උදෑසන නව බලාපොරොත්තු ඇතිව උදේ වරුවේ දෙවරක් පරයන්ක භාවනාවට වාඩි වුවද අතුවේ ඊයේ ප්‍රතිඵලයම වේ. ඒ අතරේ ආරම්භයේදී සිත කායට යමාගෙන විනාඩි 5ක් යාමටත් පෙරම සිත විසිරී ගිය අතර සිත පිට යනවත් සමගම ශරීරයේ ඊයේ ලෙසම පිටපසට ඇලවි නැවත වරන් ඇතේ ජැක් ඉන් ද බොක්ස් වගේ කෙලින්නේ. සිත කායට පොදු යොදා නැවත පරයන්කේ අලුතෙන් වාඩි වූ විටත් මේ මෙසේම විය. මේ නිසා මේ දින හතර අපතේ යාවිදෝයි මියක්ද ඇතිවේ. මගේ සිත ඉතාමත් දුර්මක වී ඇත. 1. මෙසේ වන්නේ මාගේ සීලයේ වැරැද්දක් නිසාද? 2. මේ කිසිම වේලාවක නිදිමත මාගේ අහලකවත් නොතිබීම මේ සිදුවන්නේ ඇයි? 3. මේෙන් ගැලවෙන්නේ කෙසේද? අනේසිය ස්වාමීන් වහන්සේ අනුකම්පා කර මේට උපදෙසක් ලබා දෙන මෙන් ඉතාම බැගෑවත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවාන සෝයම අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේගේ ලිපියෙම මුල් කොටසේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ කයි දිහා බලා ඉන්නකොට කයි ඊරියව රැකෙන ගතියට එනවනම් ඒ වෙලාවට ආස්වාද ප්‍රසවාසය වගේ මේ ඉඳගෙන ඉන්න ඊරියව ඒකාකාරී අත්දැකීමක් නේ. ඒකට උච්චාවච වෙන අරමුණක් දෙන්න ඕනේ. ආස්වාද ප්‍රසවාසය පිම්බෙනවා හැකිලනවා වගේ ඒ ගැන පොඩ්ඩක් ඉඟියක් කරලා තියෙනවා. ඒ ඉඟිය දිගේම තව ඉස්සරහට ගිහිල්ලා තමන්ට තේරෙනවනම් මේ වගේ හිත කයට ආවට පස්සේ මේ ඉරියව්ව වැක්කිරෙන හිත හැංගෙන ගතියක් තියෙනවායි කියලා. එතකොට පග්ඝහ නිමිත්ත නැත්නම් මෙනෙහි කිරීම දැඩි විදිහට කරන්න කියලා. ඇතුල් වෙන වෙලාවේදී හුස්ම ඇතුල් වෙනවාදී ඇතුල් වෙනවා කියලා නැත්නම් ආශ්වාසය කියලා නැත්නම් ගන්නවා කියලා මෙනෙහි කරා. පිට කරන වෙලාවේදී පිට කරනවා හෙලනවා ප්‍රශ්වාස කියලා ළඟ මෙනෙහි කරන්න ඕනේ. හැබැයි අර යටින් සිද්ධ වෙනවනේ. එතකොට ඇඟ දිහා බලනකොට ඇඟ තැම්පත් වෙන ගතියක්. ඒ තැම්පත් වෙන ගතිය කැඩෙන්නේ නැති වෙන්නත් නිින්දක් හෝ සැඟවි ගැනීමකට ඉඩ නොතබන විදිහට මේ දෙක සම්බර කරන එකයි. ඒ සමබර භාවය නැතිකමක් තියෙන. වෙන මොකක්වත් වෙලා නැහැ. ඉතින් ඒ නැන් නැති වෙච්චාම ඊට පස්සේ සැකිනවා. ඊට පස්සේ දුර්මුඛ වෙනවා. ඒක තේරම මායාවේ සතුටට හේතු වෙනවා. ඒ නිසා අපි මේ මායාවට සතුට කරු දෙන්නේ නැතුව මේ සමාධිය ලෙඩ සමාධියක් තියෙන්නේ ඒක වීර්ය දීලා පග්ඝහ නිමිත්ත දීලා සමබර කිරීම සඳහා මෙනෙහි කිරීම ළඟලං කරන්න. හොඳට සක්මන් කිරීම අමතක නොකර කලින් කරන්න කරලා ඒ සක්මණින් එකතු කරගත්ත ජවය එතන මුදා හැරීමක් තමයි මෙනෙහි කිරීමෙන් කරන්නේ. හොඳයි අපි විනාඩි 40-50ක් විතර අරගෙන තිනවා. ලිඛිත ප්‍රශ්න සඳහා ඊ විනාඩි 45ක් විතර ගියා. ඉතින් කාට හරි වෙන අවස්ථානුකූලව වෙන කිව යුතු කලි යමක් තියෙනවා නම් අපි ඒකට ඉඩ ලබා දෙමු. එහෙම නැත්නම් අපි මෙතන ඉඳලා වෙලාව ගන්නවා. සක්මන් භාවනාව සඳහා අපි 3ට නැවත රැස් වෙනවා සාමූහික පරියන්කයක් සඳහා. ඉතින් වෙන 3ට පනවත් කියන්න. ඔයි මයික් එක පිටත් කරන්න. දරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනාවක කියලා තියෙනවා thin slicing of time කියලා ස්වාමීන් වහන්සේ. ඒක භාවනා වේ කරගෙන යනකොට කොතන වගේ එක දැනෙන්න පුළුවන්ද භාවනාවේ මේ යන ගමනේදී ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අරමුණ ළඟ මෙනෙහි කරනවා කියලා කියන්නේ කාලයට කුට්ටි පිසින් පැනලා යන්න දෙන්නේ ළඟ පිටි ගන්නවා හැත්තෙලනවා වගේ. ඉතින් ඒක සමහර විටක හොඳට සමාධි වෙන වෙලාවෙදී ළඟ වෙන එකේදීම කරදරයක් වෙනවා. නිදිමත වැඩි වෙන වෙලාවෙදී ඒක නොකොලොත් නිදිමතට බර වෙනවා. එතකොට හරියට ළඟ මෙනෙහි කිරීමෙන් පදම දැනගත්තට පස්සේ අරමුණයි හිතයි හොඳට ලඟ වෙලා සමීප වෙන්න පටන් අරගන්නවා. එතකොට ඒක මෙනෙහි නොකලත් හැම පුංචි ජවනිකාවක්ම හැම පුංචි සංසිද්ධියක්ම දකින්න පටන් අරගන්නවා හිත.
එතකොට මේ අරමුණ ඇතුළෙමයි අජ්ජත් ගෝචර අරමුණ ඇතුළෙම පුදුමාකාර ක්‍රියාශක්තියක් පේන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අර ඉස්සර වගේ අරමුණ ඈත ඉඳලා ගෙඩිය පිටින් ඒකකයක් වශයෙන් බලනවා නෙවෙයි, ඒකේ පුංචි පුංචි කොටස් වලට කඩලා හැම කොටසකම ක්‍රියාශක්තිය ක්‍රියාවත් භාවයේ දකින්න පටන් ගන්නවා. ඈත ඉඳලා දැන කඩිවලක් දිහා බලලා ලණුවක් කියලා පැටලෙන්න පුළුවන්, මුලක් කියලා පැටලෙන්න පුළුවන්, දැන් සර්පෙක් කියලා පැටලෙන්න පුළුවන්. ළඟට ගිහිල්ලා බලනකොට පේන හිටන එහෙම දිගට යන ඉරක් නෑ, කඩියක් පස්සේ කඩියක් යන ගමනක් තියෙන්නේ කියලා එතෙන්දි ගියාට නලියනවා පේනවා. නමුත් තවත් ලං වෙලා බැලුවොත් ඒ කඩියගේ අඳුහය කොයි වෙලාවෙත් ක්‍රියාත්මක වෙවි තියෙනවා. ඈතින් ඉඳලා බලනකොට පේන්නේ මැරිච් එකක් වගේ, ළඟට යනකොට නලියනවා, හොඳටම ලං වෙලා බලනකොට පේනවා මේ ක්‍රියාවලියක් තියෙන සතෙක් පිටිපස්සේ සතෙක් යනවා. එතකොට පේනවා සතියේ අවදිමත් භාවයක් වැඩි වෙනවා. ඒක කුසීතේකට කද්දාකවත් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. කුසීතර ඈතින් ඉඳලා බලලම හරි දැක්කයි කියලා කරබන් නිකන් එනවා. දුරට ලං වෙලා ඉතින් එතකොට දැනගෙන ලං වෙලා බලලා ඊට පස්සේ තවත් ලං වෙලා බලබල ගියොත් එයාට පේන්න පටන් අර ගන්නවා දුර සීතල බලනකොට වෙන එකක්, ලං වෙලා බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. අනිදරා දීර්ඝ කාලය නෑ, එක පැත්තකින් හුගාවක් වෙලා අරමුණ දිහා බලා සිටීමත් වැදගත්. දෙක, අරමුණට එබිලා බලන්න ඕනේ, සමීප වෙලා බලන්න ඕනේ, උච්ඡන්න වෙලා බලන්න ඕනේ, ආසන්න වෙලා බලන්න ඕනේ. මේ උච්ඡන්න ආසන්න බැලීමන තමයි ඔය කියන්නේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. හැම පුංචි පුංචි සිද්ධියක්ම පේන පටන් ගන්නවා. ඉතින් ඒක කරන දෙයක් නෙවෙයි. භාවනාදී තමයි හම්බ වෙන කැමරාවක රෙසලූෂන් එක වැඩි කරා වගේ හොඳට ෆොටෝ ගන්න ඉස්සලා හරියට ફોකස් කරුවොත් එයාගේ විස්තර පේනවා. ફોකසින් කඩුණා චිත්‍රය බ්ලර් වෙනවා, පිරිසුදු නෑ. ඒක මේ දක්ෂ කැමරා ශිල්පියා නිශ්චිත වස්තුවක නෙවෙයි, ගමන් කරන වස්තුවක පවා Taman ගමන් කරමින් පවා හරියට ෆොටෝ එකක් අරගන්න පුළුවන්. නැනෝ ටෙක්නොලොජි අරගන්නවා නැත්නම් ඒ කැමරා පිළිබඳ සූරභාවය. ඉතින් ඒක හැමෝටම පිටින්නෙත් නෑ. නමුත් හුඟක් පාවිච්චි කරනකොට, හුඟක් වැඩ කරනකොට මේක තේරෙන්න පටන් ගන්නවා.